දෙදාස සිසුනේ ජනවාරි 6 වෙනි සිකුරාදා වන අද දිනට වසරේ මුල්ම පසළොස්වක පොහොය දිනය වන දුරුතු පසළොස්වක පොහොය දිනය යෙදී තිබෙනවා. බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් අද වෙනි පොහොය දිනක සිදුව තිබෙනවා කියලා ඕගොල්ලෝ දන්නවාද? ප්‍රථම ආරාම පූජාව වන බිම්බිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහා සංඝරුවන්ට වේළුවන ආරාමයේ පූජා කිරීම, බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමන සිදුවීම, සුමන සම්බන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන් වහන්සේ මහියංගණයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් අතර පැවති ගැටුම සමනය කිරීම, තුන්බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මාර්ගයට හරවා ගැනීම වැනි සිදුවීම් රැසක් සිදු වී තිබෙනවා. දුරුදු පුර පසළොස්වක පෝය නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබුණා. දුව පුරාණ විහාරස්ථානයේද සර්වරාත්‍රික පිරිත් පින්කම අද දිනට යෙදී තිබුණා. සෑම වසරකම අපි දෙන්නත් දුව පුරාණ විහාරස්ථානයේ සර්වරාත්‍රික පිරිත් පින්කමට සහභාගී වෙනවා. අපි දෙන්න මේ යන්නේ බ්‍රාහ්මණගම දුව පුරාණ විහාරස්ථානයට. දුව පුරාණ විහාරස්ථානයට විශාල දායක පිරිසක් ඇවිත් හිටියා. ඒක නිසා අපේ වෑන් එක ටිකක් මෙහායින් නතර කරලා තමයි අපි දෙන්න ඇවිදගෙන විහාරස්ථානය ඇතුළට ගියේ. එදින රාත්‍රියේ දුව පුරාණ විහාරය ඈතර දිස්සුවේ මෙලෙසින්. පිරිත් දේශනාව අතරතුර පිරිත් ශ්‍රවණය කරන සැදැවතුන් දැක බලා ගන්නත් පුළුවන්. මගේ පාසලේ මිතුරියෝ, ඒගොල්ලන්ගේ දෙමාපියන් අඳුරන හිතවත් විශාල පිරිසක් අපට මුණ ගැහුණා එදා. අපි යනකොටත් මාඹුල්ගොඩ සුමන රතන ලොකු ස්වාමීන් වහන්සේ මුණ ගැසීමට සැදැවතුන් විශාල ප්‍රමාණයක් ඇවිල්ලා හිටියා. කොපමණ කාර්ය බහුල වුවත් ඒ හැම දිනා සමගම කතාබහ කරලා තොරතුරු විමසන්න සුමන රතන ලොකු හාම ස්වාමීන් වහන්සේ අමතක කළේ නම් නැහැ. අපි දෙන්නත් පිරිත් දේශනා ශ්‍රවණය කරලා ලොකු ස්වාමීන් වහන්සේට වැඳ නමස්කාර කරලා නිවස බලා පැමිණියා.